සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මුලින්ම සිරස්තල CID රවිගේ නිවසට රවි තවමත් ආගිය අතක් නැහැ එජාපය මහමැතිවරණයට තරඟ කරනවා මැකෝට දැනුම් දෙයි කොරෝනා ව්‍යාප්ති වූ රටවල් ගණන 97 දක්වා ඉහළට කමාන්ඩෝ පාගමනට ජනතා හරසර ඉන්දියාවේ අධිවේගී මාර්ගයක දරුණු රිය අනතුරක් මුලිම දේශීය පුවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිවස වෙත අද පෙරවරුවේ ගොස් තිබෙනවා. එහෙත් ඔහු නිවසේ නැති බවයි වාර්තා වන්නේ. බැදුම් කර චෝදනාවට අත්අඩංගුවට ගන්නයි වරින් තුනිකුත් වූ රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් ඔහුගේ නිවස වෙත ඊයේ පස්වරු වේද ගොස් තිබෙනවා. පතරමුල්ල පාර්ලිමේන්තු භවතේ පිහිටි රවි කරුණානායක මහතාගේ නිවසවට එවන විටත් මාධ්‍යවේදීන් පිරිසක් රැඳී සිටියා. රවි කරුණානායක මහතා නිවසේ ඇද්දැයි එහිදී අප මාධ්‍යවේදියා විමසා සිටි අවස්ථාවේදී නිවසේ සිටි අයෙකු දැනුම් දී ඇතේ ඔහු නිවසේ නොමැති බවයි. කරුණානායක මහතා ඇතුළු බැදුම් කර වංශාව සම්බන්ධයෙන් චෝදනාලා දස දිනක අත්අඩංගුවට ගන්නයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ පස්වරුවේ වරින් තුනිකුත් කළා. හිටපු අමාත්‍ය රවි කරුණානායක හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් ඇතුළු දස දිනකට එරෙහිවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පස්වරුවේ වරින් තුනිකුත් කළේ. ඒ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ මෙම පිරිසට එල්ල වී ඇති චෝදනා පිළිබඳ දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නඩුවේ දහවන සැකකරු ලෙස නම් කර සිටි බුද්ධික සරච්චන්ද්‍ර මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔහුට එරෙහිව සිතාස නිකුත් කිරීමක් සිදු වූයේ නැහැ. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද සිතාස නිකුත් කෙරුණා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට අයිතු ලාභයක් ගෙන දෙන අයුරින් සැකකරුවන් බැඳුම් කර වෙන්දේසියේදී කටයුතු කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කළේ. 2016 වසරේ මාර්තු 29 සහ 31 යන දෙදින තුල සිදු වූ මෙම බැඳුම් කර වංචාවට අදාළව සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව වරෙන්තු ලබා ගන්න ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස් ප්‍රතිපරයාට උපදෙස් ලබා දී තිබුණා. 2016 මාර්තු 29 සහ 31 යන දිනවල සිදු වූ බැඳුම් කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 51.59 මුහුණත වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම් කර සාවාදය පරිහරණය කිරීම කුමන්ත්‍රණය වංචා කිරීම වෙළඳපොළ හැසිරවීම ආදී චෝදනා සැකකරුවන්ට එරෙහිව ගොනු කර තිබුණා. නඩුව කැඳවූ අවස්ථාවේ වරෙන්තු නිකුත් කිරීමට පෙර අධ්‍යයනය කළ යුතු ප්‍රශ්න කිහිපයක් ඇති බව පවසමින් ප්‍රශ්නාවලියක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත නිකුත් කෙරුණා. එම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රිය ජයසුන්දර මහත්මිය පිළිතුරු ලබා දුන් අතර එහිදී නැවතත් අධිකරණයේ කල් තබමින් පස්වරු 5:50ට පමණ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. පොදු දේපලක් වූ භාණ්ඩාගාර බැඳුම් කර සාවාදය පරිහරණය කිරීමක් සිදුව ඇති බවත් එය පොදු දේපල විශ්වවිද්‍යාල ගැනන වරදක් බවත් නියෝගය ලබා දීමේදී සැලකිල්ලට ගැනුණා. එමෙන්ම බැඳුම් කර වෙන්දේසියේදී ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව යන රාජ්‍ය බැංකු තුන වෙන්දේසියට ඉදිරිපත් වීමේදී හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා යම් යම් සීමා පනවමින්ද හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිලධාරීන්ට සීමා පනවමින් කටයුතු කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. පළමු සැකකාර සමාගම වන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට අයිතු ලාභ කුපය ගැනීමට ඉඩ සලසා දෙමින් පොදු දේපල සාවාද්‍ය පරිහරණය කර ඇතැයිද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. නියෝග නිකුත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා. මෙම පිරිස අතුරින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා මේ වන විට පදිංචි නිවසේ නොමැති බවත් ඔහු රෝහල්ගත වීමෙන් සූදානමකින් පසුවන බවටත් තොරතුරු වාර්තා වනවා. COVID-19 හෙවත් කොරෝනා වෛරසය පවත්නා රටවල් සංඛ්‍යාව 97ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූවන් පැය 3ක් වැනි කෙටි කාලයක් තුලදී නිශ්චිතව හඳුනාගත හැකි ඖෂධ ක්‍රමවේදයක් ඇමරිකාවෙන් සොයාගෙන තිබෙනවා. මේ අතර වෛරසයේ පැතිරියම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සෙසු රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුවත් කළා. කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයන් 3497 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතින්ගේ සංඛ්‍යාව 1,2237ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. වෛරසයේ ආසාදනය වූවන්ගෙන් 57,622 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ආසාදිතින් අතරින් මියගිය 370 දෙනෙකුම චීන ජාතකයෙන් වනවා. එමින්ම වෛරසය ආසාදනය වූ චීන ජාතකයන් සංඛ්‍යාව 80651 දෙනෙකු බවයි සඳහන් වන්නේ. උද්ගත වෙති තත්ත්වයේ හමුවේ වසරේ පළමු මාස දෙක තුළ චීනයේ විදේශ වෙළඳාම පහත වැටී තිබෙනවා. චීනයට අමතරව වෛරසින් වැඩිම පීඩා සිදු වෙත්තේ ඉතාලියටයි. එරට ආසාදිතයන්ගෙන් 197 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ආසාදනය වූ 4636 දෙනෙකු ඉතාලියෙන් සුව ගැනුණා. පැය 24ක් තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 49ක් පිළිබඳ වාර්තා වනවා. එරට පාසල් දින 10ක් වසා තමා තිබෙනවා. දකුණු කොරියාවේද වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එහිදී පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ආසාදිතයන්ගේ ගණන 6767ක්. ඉරානෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 4747 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇමරිකාවෙන් තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ වාර්තා වනවා. මේ අනුව වෛරසය ආසාදනය වූවන්ගෙන් 17 දෙනෙකු ඇමරිකාවේදී මිය ගොස් තිබෙනවා. එරට සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති සුපිරි මගේ නෞකාවක සිටි 21 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනුණා. මෙම නෞකාවේ මගින් 3400 දෙනෙකු ගමන් කර තිබෙනවා. ඉන්දියාවද නිරෝධායන කටයුතු පුළුල් කිරීමට පියවර ගත්තා. වෛරසය ආසාදනය වූ 31 දෙනෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. වතිකානය, සර්බියාව, ස්ලෝවකියාව, පේරු රාජ්‍ය හා ටෝගෝ රාජ්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු නවතම රාජ්‍යයන් ලෙස වාර්තා අතරට එක්ුණා. අර්ජන්ටිනාවෙන්ද ආසාදිතින් 8 දෙනෙකු සොයා ගැනුණා. තම රටේ සේවයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට වෛරසය ආසාදනය වී නැති බවට වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව කුවෙට් රාජ්‍ය දැනුම් දී තිබෙනවා. මෙම දැනුම් දීම රටවල් 10කට සිදු කර ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනය සහ ජිඩා දක්වා අභ්‍යාසර කිරීම ලබන 10වනදා සිට මාසයක කාලයක් නතර කර තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ව දැනුවත් කළා. වෛරසය පැතිරියම වැළැක්වීම සඳහා රජයේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එහිදී මාධ්‍ය කාර්යභාරයේද ඇගීමට ලක්ුණා. රාජ්‍ය ආයතන කිහිපයක දායකත්වයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. චන්දපොලට ගොස් ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති තැනැත්තන්ට වෙනත් ඡන්දපොලකදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා තිබෙනවා. 1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත හා 1981 සිදු කළ සංශෝධන පනත අනුව මෙවැනි අවශ්‍යතා ඇති අයට මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලීම් කළ හැකි. පහසුකම් අවශ්‍ය අය දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරි කාර්යාලවලින් ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රාම නිලධාරි කාර්යාලවලින් ඉල්ලුම්පත් ලබා ගත යුතු වෙනවා. එම ඉල්ලුම්පත් ලබන සඳුදාට පෙර මැතිවරණ කොමිසම් ජෙනරාල් මැතිවරණ මහලේකම් කාර්යාලය සරණ මාවත රාජගිරියන් ලිපිණියට යොමු කළ යුතු වෙනවා. එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික් 22කට තරඟ කරන බව එම පක්ෂයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා. පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරීව සම්මහතා මේ බව ලිඛිතව දැනුම් දුන්නා. මහමැතිවරණ උණුසුම ඉහළ යාමත් සමග ඇතැම් පක්ෂවල අර්බුදද වැඩි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේද මෙය ප්‍රබල ලෙස දැකිය හැකි වෙනවා. මේ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකකින් අදහස් පළ කරනවා. තපල් චන්ද්‍ර කලින් දවසේ අපේ නායකතුමා කිව්වා එතුමා තමයි අගමැති කියලා. එතකොට බහුතරයක් මොකද්ද කිව්වේ? මුතුවලගේ ඊළඟ ආණ්ඩුවේ අගමැතිවරයා අනිල් වික්‍රමසිංහනේ. අපි එහෙනම් ඡන්ද දෙන්නේ නැහැ. අලුත් නායකයෙක්ට අලුත් ප්‍රතිපත්තියක් අනුව අලුත් වැඩපිළිවෙලක් සමග අලුත් නායකත්ව කණ්ඩායමක් සමගයි අපි ඉදිරියට එන්නේ. මේ අර්බුදය කවදාවත් නිම වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් දෙකකින් තමයි මේ මැතිවරණේ තරඟ කරන්නේ. අපරාධකාරයෝ නැති රට පිළිබඳ ඇත්ත ආදරයක් තිබෙන කණ්ඩායමක් තෝරාපත් කර යවනවා නම් යෙවි හැකි වන්නේ ජාතික ජනබල වේගී කණ්ඩායම විතරයි. අනෙක් හැම කණ්ඩායමකම ලැයිස්තුවයි අපේ ලේකම් සංසන්දනයකට බලන්න. ඒගොල්ලෝ එකට හිටවලත් ඒගොල්ලෝ කවදාවත් එකට හිටවන්න හම්බෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කුලල්කා ගැනීම දිනෙන් දින වැඩි වෙනවා. UNP තාම දන්නේ නැහැ මොන ලකුණෙන් ඉල්ලනවද? කවුද නායකයා? අපි ඒ සියල්ල තීන්දුව කරලා ඉවරයි. ඉදිරියේදී ජාතික දේශපාලනයේ පැමිණීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් පොළොන්නරුවේ දේශපාලන කටයුතුල නිරත වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. උගුස්සගෙන කියලා පහුගිය දවස්වල දිගට හරහාට මට ගහන්න පටන් ගත්තනේ. මම ඕක දැන් ඊයේ පෙරේදා කිව්වා. ඒක මම පොළොන්නරු ජනතාවට කියපු කතාවක්. විශේෂයෙන්ම අපි කොහොමද මැතිවරණේ ජයග්‍රහණය කරන්න ඉලක්ක සහගතව වැඩ කරන්නේ කියලා. හැබැයි මම එක දෙයක් දන්නවා. මිනිහෙකුට ගහන්න ගහන්න මේ මිනිහා ශක්තිමත් වෙනවා. ඉදිරි කාල සීමාව අලුත් ජනාධිපතිතුමාත් එක්ක අපි අලුත් වැඩපිළිවෙලකට යන්නේ ප්‍රධාන වශයෙන්ම මහමැතිවරණයේ ජයග්‍රහණය කළලා
මේ සුන්දර ලස්සන පොළොන්නරුව ප්‍රධාන වශයෙන් තිබෙන ප්‍රශ්නේ දුගීභාවයට මුල් තැන දී මේ ප්‍රධාන වගකීමේ නායකත්වය මම ගන්නවා දැන් මගේ ඉදිරි කාල සීමාව මම සම්පූර්ණයෙන්ම පොළොන්නරුවේ මිනිස්සු වෙනින් තමයි මම වැය කරන්න මම ඇත්තම කියනවා නම් මම ජාතික දේශපාලනේ එහාට යන්න මගේ එහෙම දේවල් අදහසක් නැහැ මට ඕනේ පොළොන්නරුවේ මිනිස්සු කොහොමද ගොඩ ගන්න කියන කාරණාව මාධ්‍යවේදීන් සඳහා පළමු වරට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. හරි මග මාධ්‍ය රක්ෂණයේ ලෙසයි මෙය නම් කර තිබෙන්නේ. රක්ෂණ ක්‍රමය නිල වශයෙන් ආරම්භ කිරීම හා එහි ප්‍රතිලාභ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පදනම් ආයතනයේදී සිදු කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණි. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් හරිමග සංවිධානය රක්ෂණ ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. ෆියාෆස් රක්ෂණ සමාගම හරහායි මෙම රක්ෂණය ලබා දීම සිදු වන්නේ. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ජාතිය සුරක්ෂිතාව වෙනුවෙන් අපරිමිත මෙහෙයක් ඉටු කරන යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් සංවිධානය කළ පාගමනේ තුන්වන දිනය අදයි. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දැවැන්ත කැපකිරීමක් කළ කමාන්ඩෝ බලකාය ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද ඉටු කළේ අමිල මෙහෙවරක්. එම රෙජිමේන්තුවේ 40 වසරක සැමරුම වෙනුවෙන් සංවිධානය කළ පාගමන පෙරේදා ආරම්භ වුණේ හලාවත මානුවර සහ ගාල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්. පාගමනට එක් වූ රණවිරුවන්ට මග දෙපස රැඳී සිටින ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවනවා. කමාන්ඩෝ සෙබළුන්ගේ පාගමන අද දිනේද අදාළ ස්ථානවලින් සාර්ථකව ආරම්භ කෙරුණා. මාර්ග තුනක් ඔස්සේ පැමිණෙන මෙම සෙබළුන් අද දිනේදී ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේ වෙත පැමිණීමට නියමිතයි. හෙට දිනේ එකම පාගමනක් ලෙස ඔවුන් ගාලු මෝදුර පිටියේ වෙත ළඟා වීමටයි සැලසුම් කර ඇත්තේ. අනතුරුව විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ රියනතුරු දෙකකින් එකයිකු මියගොස් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. පාදුක්ක අරුක්පත්ත ප්‍රදේශයේදී මෝටර රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඉන්තුවල් ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වුණා. ඔහු වයස අවුරුදු 32ක් වන අරුක්පත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර පාදුක්ක හොරණ මාර්ගයේදී ලොරි රථයක් බස් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙහිදී යතුරුපැදිකරු සහ බස් රථයේ ගමන්ගත් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ලොරි රථයේ සහ බස් රථයේ රියදුරන් පාදුක්ක පොලිසිය මගින් අතරංගුවට ගත්තා. දැන් පුවත් කිහිපයක් ලුහුඩි. මානව හිමිකම් කොමිෂන් සභාවේ ජාත්‍යන්තර කාන්තා දින සමරුම් උත්සවය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. තාක්ෂණීය මත පදනම්ව කාන්තාවන්ට සිදුවන හිංසනයට එරෙහි වෙමු යන තේමාව යටතේ එය පැවැත්වුණේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක නිලධාරීන් ඊට එක් වුණා. කිරිබත්කොඩ රෝහලේ නව දෙමහල් වාට්ටු සංකීර්ණයේ විවෘත කෙරුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරමිපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහා සංග්‍රහණයේ සහ රෝහල් කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් ඊට එක් වුණා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව සමග පැවති තරඟ දෙකකින් යුත් පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලිය තරඟ දෙකට බිඳුවක් ලෙස ජය ගැනීමට බටීර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ දිරට අතර පැවති දෙවන තරඟයෙන් කොදෙව්වන් කඩලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි. මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසියවාසයේ දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. මෙම තරඟයේදී ඉසුරු දාන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර එවිනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබුණා. තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා. දසුන් ශානක නොදැවි ලකුණු 31ක් හා අංජලෝ මැතිව්ස් ලකුණු 23ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් මෙම ඉනිමේදීද ලකුණු 4ට නොපැමිණීමත් සමග කණ්ඩායමේ අංක 4 ස්ථානයේ පිටිකරුවා ලෙස 2020 තරඟයකදී ඔහුට තවදුරටත් ක්‍රීඩා කළ හැකිද යන්න ගැටලුවක්. තරගයේ පිළිතුරුනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් පමණක් තැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා. කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් ආබාධයකට ලක් වූ අතර පසුව වනිදු හසරංගද පාදයාබාධයකට ලක් වුණා. කොදෙව් ඉනිම වෙනුවෙන් බ්‍රෙන්ඩන් කිං හා ෂිම්රන් හෙට්මයර් නොදැවි ලකුණු 43 බැගින් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩ්‍රු රසල් පන්දු 14කින් 6 පහර 6ක් සමඟ නොදැවි ලකුණු 40ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ 2020 නායක ලසිත් මාලිංග තරඟෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා.
පිටිකරණ විදිහට අපි ලකුණු 165ක් 70ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි ලකුණු 15 වන ෂෝට් එකක් තියෙනවා. මොකද අපි තරඟයේ සෑහෙන්න ප්‍රමාණයක් වන්දු 11ක් 12ක් යනකම් තරඟයේ අපි රැඳී සිටියා. නමුත් ඊට පස්සේ රසල් ලැබිලා මම දැනේ. ඒ ඔහුගේ වේගවත් පහරවල් එක්ක එක බෝලයක් වු මිස් වුණා නම් ඒකට වයක් ගැහුවා. ඕවරෝල් ගත්තොත් එහෙම පන්දු යවන්නොත් පිටිකරවනොත් අපි කණ්ඩායමක් විදිහට තරඟාවලිය තුළ අසාර්ථකයි. නමුත් පන්දු රැකීම ගැන ගොඩක් සතුටුයි. ඔවුන් දැන් හොඳට ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. මේ තරඟ පරාජයත් එක්ක ඔබේ නායකත්වයේ අංශ අභියෝගයකට ලක්වත් ප්‍රණාන්තුගේ භූමිකාව तरंग जयग्रहणीय करवाणीन हकिया वनमे तरंग जयग्रहणीय करवाणीन हकिया क्रीडकियान तरंग दिन वर्णन बोट पत्कर ओहुन लकुन पेमीनियो क्रीडकियान खडुल भागत् नायक खरीप हसुंग हईलट विनवास मगे नायक नीनवादी मत प्रश्न क्रीडाक www.ipnnews.lk